ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මෙම පෙත්සම ගොනු කර ඇත්තේ නීතිඥ අරුණ ලක්සිරි උණුවට්න මහතායි. පෙත්සම්කරු පවසන්නේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනයකට තේරී පත්වන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසු විසුරුව හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බවයි. එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්ද තීන්දුව කර තිබුණා. එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නැති බවයි පෙත්සම්කරු පවසන්නේ. එම සංශෝධනය ජනමත විචාරණය අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන්තබා නොමැති නිසා නීතියක් වශයෙන් සැලකිය නොහැකි බවද පෙත්සමේ සඳහන්. එසේ තිබියදී 19 වන සංශෝධනයේ තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බව ඔහු පෙන්වා දෙනවා. මෙම තත්ත්වයේ හමුවේ ජනාධිපතිවරයාගේ නිල කාලයේ වසර 5ක් ලෙස සලකා ජනාධිපතිවරණයක් පැවැත්වීමට යාමතුලින් මැතිවරණ කොමිසම් සභාවද ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවටද ඔහු චෝදනා කරනවා.